අයිබෝන් සුබ දවසක් කියන ඇසල් පරිස සමාජයේ මගේ යාළුවා හැමෝටම ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ගුරාමි මස්යන් කොහොමද නිවැරදිව බෝ කරන්නේ කොහොමද නිවැරදිව බ්‍රීඩ් කරන්නේ කියලා තමයි අද මම මේ වීඩියෝ එක කතා කරන්නේ ඉතින් මගේ යාළුවා වැඩි විස්තර කතා කරන්න නැතුව අපි අද වීඩියෝ එකට ගිහින් කතා කරමු කොහොමද මේ ගුරාමි මස්යන් නිවැරදිව අභිජනනය කරන්නේ කියලා ඉතින් තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා channel එකට එකතු වෙන්න කියලා මම පුංචි ඉල්ලීමක් කරනවා එහෙනම් අද අපි වීඩියෝ එකට යමු යාලුවනේ ඉතින් බ්‍රීඩ් කරන්න පුළුවන් පිරිමි සතෙකුගේ ගෑන සතෙකුගේ අපි නිවැරදිව අඳුර ගන්න ඕනේ ඉතින් මගේ යාලුවනේ මේ ගෑන සතයි පිරිමි සතයි නිවැරදිව අඳුන ගන්න සාමාන්‍ය දුරට දීසි ඉතින් මේ පිරිමි සතාට වැඩි ගෑන සතාගේ වෙනස් සිදී ලක්ෂණ කිහිපයක් තමයි තියෙන්නේ ඉතින් බ්‍රීඩ් කරන්න හොද ගෑන සතෙක්ගේ බඩ ඉදිරියට නිරෑවිලා තිනා පැටව ගන්න සයිස් ඉන්න ගෑන සතෙක්ගේ ඉතින් එහෙම ගෑන සතෙකුගේ පිරිමි සතෙකුගේ අපි හොයා ගන්න ඕනේ ඉතින් මේ ජෝඩුවක් බීට් කරන ටැංකියකට අපි වෙනම දා ගන්න ඕනේ මේ ඉන්නේ මම තොරපු මාළු දෙන්න ඉතින් මේ පිරිමි සතෙකුගේ ගෑනු සතෙකුයි තමයි ඉන්නේ මේ දෙන්න අපි වෙනම ටැංකියකට දාලා අභිජනනය කරන්න ඕන දේවල් අපි හොයා ගන්න ඕනේ ඉතින් මුලින්ම මගේ යාළුවනේ ඔයාලත් පිරිමි සතෙකුයි ගෑනු සතෙකුයි ටැංකියකින් තෝර ගන්න ඕනේ මේ තෝරගත්ත ගෑනු සතයි පිරිමි සතයි වෙනම ටැංකියකට දා ගන්න ඕනේ ඉතින් මගලනේ අපි දැන් මේ දෙක කරමු මුලින්ම යාලුවනේ ඉතින් මේවා බීට් කරන්න තෝරගත්ත මාළු දෙන්න වීදුරු ටැංකියක උනත් බෝ කරගන්න පුළුවන් ඉතින් වීදුරු ටැංකියක මේ මාළු දෙන්න බීට් කරලා පැටව ගන්න හදනවනේ වීදුරු ටැංකියට ජලය අඟල් 9ක් විතර පුරවන්න ඕනේ ඒට වැඩි ජලය පුරවන්න එපා මොකද මේ මස්යන් ඉතා කලබලකාරී මස් జాතියක් ඉතින් මෙයාලා ටැංකියකින් එළියට පයින්න පුළුවන් ඒ නිසා අඟල් 9ක් විතර ජලය පුරවන්න යාලුවනේ ඉතින් ඔයාලා බ්‍රීඩින් කරන්න ටැංකියක් තෝර ගන්න ඕනේ ඉතින් ඒ ටැංකියට මේ මස්යන් දෙදෙන එක් කරන්න ඉතින් මාත් මේ ටැංකියකට මස්යන් දෙදෙන එක් කරා ඉතින් මේ දෙදෙනාගේ පිරිමි සතා පැය 4කට කලින් තමයි ටැංකියට එක් කරන්න ඕනේ ඉතින් ටැංකියට වැඩි ජලය පුරවන්න එපා ඔයාලට පේන ඇති මේ අඟල් 6ක් 7ක් වගේ තමයි මාත් ජලය පුරවලා තියෙන්නේ ඉතින් මගේ අරන්නේ ඔයාලත් මේ වගේ ටැංකියක මස්යන් බෝ කරන්න ඉතින් වීදුරු ටැංකියකුණත් බීට් කර හැකි මුලින්ම පිරිමි සතා පැය 4කට කලින් තමයි මේ ටැංකියට එක් කරන්න ඕනේ. පැය 4කට පස්සේ තමයි ගෑනු සතා ටැංකියට එක් කරන්න ඕනේ. ඉතින් මේ පිරිමි සතා ටැංකියට එක් කරලා අපිට කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ ගැනත් අපි කතා කරමු දැන්. යාළුවනේ මේ පිරිමි සතා ටැංකියක ඉස්තරයක් හදා ගන්නවා බිත්තර අලවන්න. ඉතින් මේ පිරිමි සතා තමයි මේ දේ කරන්නේ. ඉතින් ඕගොල්ලොන්ට පුළුවන් පුංචි බිත්තර ප්ලේට් එකක් හරි නැත්තම් මේ ටැංකියට ඔක්සිජන් පැල ඒ වගේම ඔය හයිඩ්‍රිල්ලා වැනි පැල වර්ග ටැංකිය ටෙක් කරලා පුංචි ස්තරයක් හදන්න ඕනේ. ඉතින් මේ ස්තරේ එයාලා පෙන බුබුලක් දාලා පුංචි ගෝටයක් හදා ගන්නවා. ඉතින් මේ ගෝටේ තමයි එයාලා බිත්තර අලවන්නේ. ඉතින් මේ දේ කරන්න ඔයාලට මේ පැල જાති නැත්නම් හයිඩ්‍රිල්ලා කියන ශාක හොයාගන්න නැත්නම් තවත් දෙයක් තියෙනවා කරන්න. ෂොපින් එකක් හරි ලන් සීට් එකක් හරි මේ ටැංකිය ටෙක් කරන්න. ඉතින් මේ ටැංකියේ දේ කරාම ඒ මසුන් ස්තරේ හදාගන්නේ ඒ සුපින් එකට අලවලා තමයි මෙයාට ගෝටේ හදාගන්නේ. ඉතින් ඒ ගෝටේ තමයි බිත්තර එක් කරන්නේ. ඉතින් මේ පිරිමි සතා පැය 4ක් ඇතුළු කාලයේ ඇතුළත මේ දේ හදා ගන්නවා. ඉතින් මේ ගෝටේ පිරිමි සතා තමයි හදන්නේ. ඒකයි මම කියේ පිරිමි සතා පැය 4කට කලින් ටැංකියට දාන්න කියලා. ඊට පස්සේ මෙයාට පෙන ගෝටේ හදා ගන්නවා. හදාගෙන අවසන් වෙද්දී ඕගොල්ලොන්ට ටැංකිය දැක් ගන්නලු පුළුවන්. පුංචි ගෝටයක් එයි මස්සේ හදලා තිනවා. ඉතින් පිරිමි සතා දැන් ටැංකියෙම ඉද්දි ගෑනු සතා ටැංකියට එක් කරන්න ඕනේ. මෙයාල පැය 3ක කාලයක් තුලදී බිත්තර මුදා හරිනවා. ඉතින් මේ බිත්තර සියල්ල අලවන්නේ මේ ගෝටේ. ඉතින් මේ බිත්තර අලවල අවසන් වුණාට පස්සේ දැක් ගන්නන්න පුළුවන් ටෝච් එකක් ගහලා බලන්න. ඉතින් මේ පෙන බුබුළු අතර බිත්තර තියෙනවා. සුදු පාටට කහ පාටට හුරු බිත්තර තමයි මේ පෙන බුබුළු අතර තියෙන්නේ. ඉතින් මගේ යාළුවනේ මේ බිත්තර දාලා අවසන් වුණාට පස්සේ ගෑනු සතා මේ ටැංකියෙන් අයින් කරලා වෙන ටැංකියකට දා ගන්න ඕනේ. ඉතින් මේ ගෑනු සතා මේ ටැංකියේ හිටියොත් මේ බිත්තර නැවත යාළම ආහාරයට ගන්නවා. දින 3ක කාලයේ අවසන් වුණාට පස්සේ මේ බිත්තරෙන් පුංචි පැටව එළියට එනවා. ඉතින් යාළුවනේ ඒ පුංචි පැටව ලොකු කරගන්නේ කොහොමද? ඉතින් මේ සතුන් කොහොමද ඉබ්බට ලොකු කරගන්නේ කියලා ඉදිරිදි වීඩියෝ එකක් ගේනවා. ඉතින් යාළුවනේ අද ගෙන අපේ වීඩියෝ එක අවසන් වෙනවා. තවත් අලුත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් හම් වෙන බලාපොරොත්තුින් අදට සමු ගන්නම යාළුවනේ. ජය වේවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න. වීඩියෝ එකේ යම ඉගෙන ගත්තා නම් කමෙන්ට් එකක් දාලා කියන්න. ඉතින් ඉදිරිදි කරන්න ඕනේ වීඩියෝ මොනවද කියලා කමෙන්ට් එකක් දාලා කියන්න. එනම් මගනුනේ අද අපි වීඩියෝ එකෙන් සමු ගන්නවා. ජය වේවා.